අයිබෝන් සුබෝදසනක් අපි සූදානම් අද තොරතුරු වාර්තා කරන්න සියල්ලක්ම 14 වෙනිදා ඉරිදා දවසේ ඔබට ආරක්ෂාව ගැන එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මුලින්ම මතක් කරමින් තමයි පත්තර මේන්තුවේ කටයුතු මේ විදිහට පටන් ගන්නෙ ඔබට අපි කියන්න ඕනේ නැහැ දන්නවා මේ වෙද්දී දකුණු අප්‍රිකානු අර සීග්‍රේන් පැතිරමින් යන ප්‍රභේදය ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයක එක් පුද්ගලයෙක් වාර්තා වුණා ඒ සම්බන්ධයෙන් වෙන කාරණයක් ඉතින් මේකත් එක්ක සියලු ආරක්ෂණ වැඩපිළිවෙල සෞඛ්‍යංශ සකස් කරලා තියෙන්නේ මේ එතනින් එහාට පැතිර නොයන්න කෙසේ නමුත් අපි සියලු දෙනාම සිහිබුද්ධියෙන් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් වැඩ කරන්න ඕනි කියන එක උදේ පාන්දර මතක් කරනවා නජිත් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් සමීර සුබදාසනක් හැම දිනටම ප්‍රාර්ථනා කරනවා අද දවසේ වාසනාවන්තව ජයග්‍රහීව ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරදී නිරෝගීකම බොහොම වටිනවා සමීර කිව්ව වගේම විශේෂම දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදයේ සහිත ආසාදිතයෙකු අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වුණා සමීර දැන් මේ වෙනකොට ලෝකෙම ගත්තොත් කෝටි 12කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා හරියටම කිව්වොත් එහෙම 12 කෝටි 33,851ක් මේ තමයි ලෝකෙම කොරෝනා ආසාදිතයන් පිරිස ඒ වගේම ඒ අතරින් 9 කෝටි 60 සමවෙන්න 9 කෝටි 65 ලක්ෂ 71,267 දෙනෙකු සුවය ලැබලා රෝහල් වලින් පිටව ගිහිල්ලා තියෙන අවාසනාවකට ලෝකෙම 26,58,861 දෙනෙකු කොරෝනා වින්දා මිය ගිහින් තිබෙන බව තමයි ලෝකෙින්ම ලැබෙන වාර්තා තහවුරු කරන්නේ කෙසේ වෙතත් අපි දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා සමීර කිව්වා මේ එන්නතක් හරියට හොයාගෙන අවුරුදු දෙකක්වත් තියයි කියලා දැන් එන්නත් හොයාගෙන තියෙනවා හැබැයි මේ දේවල් තාම අත්හදා බලන ඒවැ හොඳ නොහොඳකම් මේ හැම දෙයක් ගැනම වාර්තා වෙනවා ඊයේ දවසෙත් අපි ඔබට කිව්වා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ හොඳ නොහොඳ පිළිබඳව ගොඩක් අය කතාබහ සිද්ධ කරනවා මේ දවස්වල ඉතින් හොඳ දේවල් අපේ ජීවිතයට අරගෙන ඉස්සරහට යන් කියලා අපි මේ උදෑසනම ඔබට කියන්න සූදානම් හොඳ තවත් දෙයක් ඔබට කියන්නයි මේ විදියට හදන්න ඔබේ ජීවිතයට වටිනා දෙයක් විමල් දිසානායක මහත්තයාගේ නාගල කන්ද තියෙනවා මංගාව ඒ කෘතිය බලන්න මේ කෘතිය මම තෝරගන්නා කවි පෙළක් මගේ රට කවි පන්තිය රට හැරදා ගියේ ඇයිද අසත් කෙනෙක් විමතියකින් රට හැරදා මම නොගියමි ගියමිය මම රටත් එක්ක රට හැරදා මම නොගියමි ගියමිය මම රටත් එක්ක රට යන සමහරු රට අරගෙන යන්නේ රට හිතේ තියාගෙන හදවතේ ගැඹුරුම තැනක තියාගෙන යන්නේ හැබැයි සමහර අය අහනවා ඇයි රට ගියේ කියලා රට හැරදා යා නොහැකිය රට ජීවත් වෙයි මාහද අඳුරපලා යුද ගිනිදැල් නැගුණත් මෙය වේ මගේ රට කියලා යුද්ධේ කාලේ ලියපු කවි පන්තියක් මේ විමල් දිසානායක මහත්තයා ජේෂ්ඨ දක්ෂ කතෘවරයෙක් විදිහටයි අපි එතුමව හඳුනගන්නේ. ඉතින් එතුමා ඒ තිබුණ යුද බියත් එක්ක මේ කවි පන්තිය ලියද්දී මීට සමාන දේවල් අදත් මේ කාලෙත් යම් ආකාරයෙන් සිද්ධ වෙනවද කියන සැකය තියෙනවා. මොකද දොරයප්පා 1975 ජූලි 27 වෙනිදා ඝාතනය කරලා LTT සංවිධානයේ ප්‍රතිඥා දුන්නේ මේ රට LTT නිජ භූමියක් බවට පත් කරනවා කියන කාරණයත් එක්ක ඉතින් එහෙම මෑත කාලිනව පාස්කු ප්‍රහාරයත් එක්ක ඔවුන්ගේ අර දිවුරුම් දීම සම්බන්ධයෙන් කතා කරද්දි මීට සමාන කාරණයක් අද මෞබිමේ තියෙනවා අපි බලමු ප්‍රවෘත්තිය මුල් පිටුවල ප්‍රධාන සිරස්සලත් එක්ක ඒ වගේ ඔබ බලපු පොතක් තියෙනවා නම් මොකක් හරි ඒ වගේම ඔබ ලියපු පොතක් තියෙනවා නම් අපට ගෙනෙලා දෙන්න මං අර කිව්ව කාරණේ අද මෞබිම වාර්තා කරනවා ප්‍රධාන ප්‍රවෘත්තියෙන් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු නව්ෆ පසුපස සිටි දේශපාලඥයන් ගැන විශේෂ විමර්ශනයක් කියලා යනුව වාර්තා කරන්නේ සහරාන්ට දේශපාලන රැකවරණය දුන්න අය නව්ෆ සමගත් ගනුදෙනු කරලා කියලා විශ්මයාර්ථයක් එක්ක අද කියලා තියෙනවා ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොලකරු විදිහට දැනට ත්‍රස් විමර්ශන අංශ විසින් හඳුනාගෙන ඉන්න මොහොමඩ් ඉබ්‍රහීම් මොහොමඩ් නව්ෆ සමග සම්බන්ධතා පැවතු දේශපාලඥයන් සහ බුද්ධ්‍යංශය සහ ත්‍රස් විමර්ශනාංශය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලයි අද කියන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය රියාඩ්මිරාල් සරත් වීරසේකර මහත්තයා කියනවා. ඒ වගේම එතුමා පාර්ලිමේන්තුවේදීත් පහුගිය දවසක මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළා. වසර ගණනාවක් තිස්සේ මොහොමඩ් නව්ෆ නැවති පුද්ගලයා කටාර් රාජ්‍යයේ ඉඳලා තියෙනවා කියලාත් මේ පුද්ගලයා සමග කටාර් රාජ්‍යය ඇතුළු විදේශ රටවලදී සහ මෙරටදී සම්බන්ධතා පැවතු දේශපාලඥයන් කවුද කියලා හොයන්න මේ විශේෂ විමර්ශන සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. අපි දැක්ක සමහර පුද්ගලයන් කියනවා මේ රටේ මේ වහබ් නීතිය එහෙම නැත්නම් මේ සාමාන්‍ය නීතියට ගරු කරන්නේ නැහැ මුස්ලිම් නීතියත් එක්ක තමයි ඒ අය කටයුතු කරන්නේ කියලා. ඉතින් ඒගොල්ලොත් මේවත් එක්ක ඉන්නවද කියලා හොයලා බලන එක වටිනවා. 2016 අවුරුද්දේ ඉඳලා මොහොමඩ් නව්ෆ සහරාන් සමග සම්බන්ධ වෙලා තියෙනවා කියලා තබුබක
අල් බැග්ඩෑඩ්ගේ මතවාදයට සහරන් සම්බන්ධ කරන්න මොහොමඩ් නවුෆ සැලකිය යුතු කාර්යයක් සිද්ධ කරලා තියෙනවා කියලා විමර්ශනවලදී හඳුනාගෙන තියෙනවා කියලායි සරත් වීරසේකර ඇමතුමා කියන්නේ මොහොමඩ් නවුෆ සහරන් සමග සම්බන්ධ වෙමින් පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙවලා තියෙනවා කියලා ත්‍රස්ස මර්ධන හා විමර්ශන කොට්ටාෂයෙන් සිදු කරන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඉතින් නජීත් පහෝගේ කාලේ තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි පාස්කු ප්‍රහාරයේ පිටුපස ඉන්නේ කවුද කියන කාරණය. මේක පිටුපස්සේ ඉන්නේ කවුද මේ සාමාන්‍යයෙන් ත්‍රස්සවාදී කොහු මුලින්ම මියන්නේ නැහැ ඔහු මුලින්ම ඝාතනය කරගන්න මේ සියදිවි හානි කරගන්නේ එහෙමනම් කවුරු හරි මේක පිටුපස්සේ ඉන්න ඕනි කියලා ඉතින් සමහර විට මේ කාරණා ඔස්සේ හොයාගෙන ගියාම සැකපල වෙලා තියෙනවා මේ පුද්ගලයන් මේ පිටුපස්සේ ඉන්නවද කියන කාරණය. මොකද අවුරුදු ගාණක් තිස්සේ විවිධ CD පට පොත්පත් ඒ වගේම මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ ආගමික අතර විසංවාදී මතයන් ආගමික අතර යම් ආකාරයක ගැටුම් නිර්මාණය කරමින් මේ පුද්ගලයෝ කරගෙන ගිහිල්ලා තියෙන්නේ මේ කාරණා කියලා හොයාගෙන තියෙනවා. අද මෞබිම ඒ ගැන වාර්තා කරන්නේ. මෞබිම මේ විදිහට සඳහන් කරන අතරදී සමීර විශේෂම දැන් කොරෝනා පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරනවා. අද දවසේ ප්‍රධාන සිරස්තල විදිහට සිළුමින පුවත්පත වගේම සිලෝන් ටුඩේ පුවත්පතේ වගේම විශේෂම අරුණ පුවත්පතත් කොරෝනා පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ. අද සිලෝන් ටුඩේ පුවත්පත කියනවා South African COVID-19 variant is enters Sri Lanka මේ අපේ රටට දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදයේ ඇතුළු වුණු පුවත මේ විදිහට සිලොන් ටුඩේ පුවත්පත ලියන්නේ ඩිලන්ති ජයමාන්න. මේ පුවත ගෙනින්නේ සිලොන් ටුඩේ පුවත්පතට while Sri Lanka continues the vaccination program in vulnerable areas of the western province the South African variant of the COVID-19 virus has been detected in a returnee who arrived from Tanzania at a quarantine center in Mahiangana. මේ විශේෂම ටැන්සානියාවෙන් ඉඳන් පැමිණි මගියෙකු නැත්තම් ටැන්සානියාවෙන් ඉඳන් ආපු මේ ගුවන් මගියෙකු දැන් මේ වෙනකොට හුරඳවා ඉන්නේ මහියංගණය නිරෝධායන මධ්‍යස්ථානයේ. එහිදී තහවුරු කරගෙන තියන ඔහුට දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් විශේෂය වැළඳී තිබෙන බව මේ වෛරස් විශේෂය E484K කියන ප්‍රභේදය. ඉතින් මේ ප්‍රභේදය ටිකක් අර වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමෙන් වැඩි හැකියාවක් දක්වන ප්‍රභේදයක්. හැබැයි මේ ආසාදිතය සමාජයට ගිහිල්ලා නැහැ. නිරෝධායන මධ්‍යස්ථානයක ඉඳලා හම්බ වෙලා තියෙන්නේ. ඒ හින්දා බය වෙන්න අවශ්‍ය කාරණාවක් නැහැ කියලා ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා සඳහන් කරනවා. ඔහු තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික සෞඛ්‍ය සහ ආසාත්මිකතා පර්යේෂණ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ. ඉතින් එතුමන් සිද්ධ කරපු අධ්‍යනයකින් තමයි තහවුරු වෙලා තියෙන්නේ මේ ආසාදිතය දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් විශේෂය වැළඳුණු ආසාදිතය කියලා. ඉතින් මේ පිළිබඳව සෞඛ්‍ය අංශ වෛද්‍ය අංශ අදාළ පියවර දැන් මේ මොහොත වෙන විටත් අරගෙන තියෙන. ඒ හින්දා බය වෙන්න කාරණාවක් නැහැ. මේ සියලු කාරණා අතරේ එන්නත් සම්බන්ධයෙන් තමයි දැන් මුළු ලෝකෙම අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් අපේ රටත් එහෙමයි විවිධ එන්නත් ගෙනමින් පවතිනවා සහ නොමිලේ ලැබුණා සමහර එන්නත් ඒවා විවිධ වයස් පරතරවල අයට මේ වෙද්දිත් ලබා දෙමින් පවතිනවා. මේ අතරේ තමයි රුසියන් එන්නත ලබන මාස ලංකාවට කියලා අද සිළුමින වාර්තා කරලා තියෙන්නේ තාරක වික්‍රමසේකර ලියන්නේ COVID-19 රෝග මර්ධනයට ලෝ ඉහළම ප්‍රතිශක්තිකරණ ශක්තියක් ඇති රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලබන මාසේ ඉඳලා ලංකාවට ආනයනය කරන්න කරලා ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා කියලා ඖෂධ නිෂ්පාදන සැපේ මහා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්තයා සිළුමින පත්‍රයට ඒ අනුව කියලා තියෙනවා. මුල් කාලේ අපිට නජිත් නිකන් ඇහුණා රුසියාවේ එන්නත අපේ රටේ නිෂ්පාදනය කරන්නත් යම් හැකියාවක් රුසියාවෙන් ලබා දෙයි කියන කාරණේ. ඉතින් ඒවා මොනවා වුණාද දන්නේ නැහැ. අමාත්‍යංශය හිටපු ලේකම්වරයා තමයි කිව්වේ මේ ගැන අමල් හර්ෂද සිල්වා මහත්තයා. ඉතින් මේ ඒවා දැන් පස්සට ගිහිල්ලත් දන්නේ නැහැ. කෙසේ නමුත් ඒවා ආරම්භ කරන්න කලින් මෙහෙම ගෙන්නලා හරි මේ ස්පුට්නික් එන්නත ලබා දෙන එක වටිනවා. මේ අතරේ අරුණ කියනවා අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කොවිඩ් එන්නත් ගෙන්වීම පෞද්ගලික අංශයටත් දෙනවා කියලා ජූනි මාසයේ ඉඳලා ආනයනයට ඉඩ කියලායි වාර්තා කරන්නේ ඇසුඩයයි සමහරුන්ගේ. ඔන්න දැන් සල්ලි වලට තමයි අපිට එන්නත සමහර වෙටි ඉස්සරහදි ගන්න වෙන්නේ කියලා. අද කියනවා කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් පහුගිය වසරේ නොවැම්බර් කළ විමසීමකදී සමාගම් රජයට දැනුම් දීලා තියෙන්නේ ජූනි මාසයෙන් පසු එන්නත් ආනයනය කරන්න හැකියාව තියෙනවා කියලා. එහෙත් ලංකාවේ එන්නත් කරන ප්‍රතිපත්තියට අනුව රජයට කිසිදු මුදලක් ප්‍රතිලාභයාගෙන් අය කර ගැනීමට නොහැකි වීම නිසා රාජ්‍ය අංශයෙන්ම එන්නත් ආනයනය කිරීම මේ වෙද්දි සිදු කරනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මිලියන 7ක් ගෙන්වීමට රජය ඖෂධ නීතිගත සංස්ථාව සැලසුම් කරලා තියෙනවා. එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුනත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මේ වෙනිට අවසර ලබා දීලා තියෙනවා කියලයි අර චන්න ජයසුමන මහත්තයා කියන තව කතාවක් ඒ අනුව වාර්තා කරන්නේ. පෞද්ගලික අංශයටත් බොහෝ විට මේ එන්නත් ගෙන්න
පෙන්වන්න අවසර ලැබෙයි කියන කාරණේ තමයි අරුණ යනුව ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියලා තියෙන්නේ ඔයතර අද ලංකාදීප පුවත්පත වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ විශේෂම විමල් වීරවංශ මාත්‍යවරයා සම්බන්ධයෙන් වෙන කාරණාවක් විමල්ට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ නැගිටි කියලා තමයි අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ මේ අජන්ත කුමාර අගලකඩ ලියන පුවත ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩුව තුල දැඩි සටනක් ගෙන යාමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත වැඩිදුරටත් තොරතුරු වාර්තාව ඇතුල් පිටුව සඳහන් වෙනවා විශේෂයෙන්ම වීරවංශ මහතා ආණ්ඩුවේ සිටමින් ඔහුව තව දුරටත් විවේචනය කරන්නේ නම් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධී විවේචනය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි මේ මන්ත්‍රීවරුන් පිරිස විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවත් ගිය සතියේ හමු වී දැනුවත් කර ඇති බවද මේ ආරංචි මාර්ග සඳහන් කරයි කොළඹ වරාය බටහිර ජැටිය සම්බන්ධයෙන් සහ පාස්කුරිදා කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශවලින් ආණ්ඩුවට බරපතල හානියක් සිදු වෙතයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පැමිණිලි කර ඇත කියලා වැඩි දුරටත් තොරතුරු සඳහන් කරනවා අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට ප්‍රධාන සිරස්තලයට පසෙකින් ඔබ දකින ප්‍රවෘත්ති ගැන අපි පස්සේ කියනනම් මේ බොරුකාව සහ මද්‍රාස පාසල් තහනම් කරන කැබිනට් පත්‍රිකාව ළඟදීම ඉදිරිපත් කරන කලේ ඒ ගැන අපි ඔබට කියන්න සමීර අනිවාර්යෙන් අපි නජිත් ඒ ගැන ඔබට කියන්න සූදානම් මේ අතරේ දිවයින අද ප්‍රධාන ප්‍රවෘත්තිම් වාර්තා කරන්නේ වෙනස්ම කාරණයක් මේ කතාව ආද එක පත්‍රයකවත් නැහැ අද දිවයින කියලා තියෙනවා අපි පහුගිය කාලේ නැගෙනහිර පර්යන්තය ගැන කතා කළා අදානිට ජෝන් කීල්ස්ට සහ වරාය අධිකාරියට දකුණු පර්යන්තය විකුණයි කියලායි අද යනුව කියලා තියෙන්නේ කොළඹ වරාය දකුණු පර්යන්ත සංවර්ධනය කිරීම සඳහා ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් යටතේ එළඹීමට රජය තීරණය කරලා තියෙනවා ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉන්දියාව අදානි සමාගම සහ ජෝන් කීල්ස් ආයතනය මේ සංවර්ධනය සඳහා ගිවිසුම් ගත වෙන්න නියමිතයි කියලායි අද මේ විදිහට දිවයින කියලා තියෙන්නේ මේක ලොකු කාලයකට නෙමෙයි අවුරුදු 35කට සංවර්ධනය කරලා ක්‍රියාත්මක කරන්න නැවත අවුරුදු 35කින් මෙය ආපසු බාර දීමේ පදනම යටතේ තමයි බටහිර බහලු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වන මේ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ අදාළ පාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින්පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පරිදි අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් සහ ඒ සමාගමේ දේශීය නියෝජිතයන් වන ජෝන් කීල්ස් හෝල්ඩින් පීපල්ස් සමාගම සහ මේ අදාළ සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන දකුණු පර්යන්තය සංවර්ධනය කරලා අවුරුදු 35ක් පුරාවට මේ කටයුතු සිද්ධ කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙනවා කියලා මේ විදිහට අද දිවයින පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ අපි මෙතනින් එහාට යනවා මේ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් වන කාරණා ඒ වගේම තවත් කාරණා ගණනාවක් තියෙනවා ඊට කලින් සන්ඩේ උපසව අපි ප්‍රධාන ප්‍රවෘත්ති බලමු නජි අදවසේ සන්ඩේ උපසව ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව සමීර ඊයේ දවසේ අපි දැක්ක ජනාධිපතිතුමන් ගම සමග පිළිසඳර වැඩසටහනේ 14 වෙනි අදියරට එකතු වුණා ගාල් දිස්ත්‍රික්කයේ විශේෂම ගලගොඩ ප්‍රදේශයේ තමයි මේ වැඩසටහන පැවැත්වුණේ ජනපති ගම සමග පිළිසඳර අපි ගාව ක්ලිප් එකක් තියෙනවා ජනාධිපතිතුමා මේ දක්කපු අදහස් එතුමා දක්කපු අදහස් තමයි අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ සන්දේ ඔබ්සර්වර් පුවත්පත ලෙවල් ඇකියුසේෂන් බට් විත් කරෙක්ට් ইনফෝමේෂන් විශේෂම මේ නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න කියලා ජනාධිපතිතුමන් සඳහන් කරන ඔපොසිෂන් ෂුඩ් නොට් මිස්ලීඩ් පබ්ලික් මේ මහජනතාව නැත්තම් විශේෂම මේ පොදු මහජනතාව නොමග යවන්න එපා කියන කාරණාව තමයි ජනාධිපතිතුමන් සඳහන් කරන්නේ ඇතැම් වෙලාවට විපක්ෂයේ දේශපාලනඥයන් අසත්‍ය චෝදනා කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ දරන බව ජනාධිපතිතුමන් එහිදී සඳහන් කළා ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ said the opposition can level accusation but with faultly factually corrected information මේ තොරතුරට පදනම් වෙන්නේ සමීර අපි දැක්ක අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීතුමා සඳහන් කළා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපතිතුමන් ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ වගේම ඇබන් කාට් සභාපති නිශ්ශංක සේනාධිපති මහත්මයා මේ කට්ටිය එකතු වෙලා තමයි පාස්කු ප්‍රහාරය නිර්මාණය කළේ මේ මෙවැනි කාරණාවක් සඳහන් කළා ඒ නිසා ජනාධිපතිතුමා ඊයේ දවසේදී සඳහන් කරනවා මේ තමුන්ගේ නමත් ගෑවිලා තිබෙ හින්දා මේ ඇත්ත දැනගන්න ඕන හින්දා මේ අශෝක අබේසිංහ මන්ත්‍රීවරයාව විශේෂයෙන්ම රහස් පොලිසිය හමුවට ඉදිරිපත් කරන්න රහස් පොලිසියට උපදෙස් දුන්නා මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කරන්න කියලා අශෝක අබේසිංහ මහත්මයා අපි දැක්ක දවස් දෙකක් යන්න බෑයි කියලා තුන්වෙනි දවසේ තමයි ගිහිල්ලා සාක්ෂි ලබා දුන්නේ හැබැයි එතෙන්දිත් කියන however when the MP was questioned by the CID he had said
that he had fainted and was unconscious and was not aware of such information. ඒ අවස්ථාවේදී අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා ඔහුට කලන්තේ දැම්මා කියලා සඳහන් කළා. ඔහු මේ ගැන තොරතුරු ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. අමතක වුණා කියලා සඳහන් කරනවා. ඉතින් මෙවැනි කාරණා තමයි මේ විපක්ෂී මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ කලින් සඳහන් කළා තිබ්බේ වෙන කතාවක් ජනාධිපතිතුමා මේ පාස්කු ප්‍රහාරය නිර්මාණය කළා කියන කාරණාව. හැබැයි එතන සාක්ෂි දෙන්න ගියාම සමීර කිව්වේ වෙනත් කතාවක්. මට දැන් ඒ ගැන මතක නැහැ. කලන්ති දාන්න වගේ නෝ. ඔය වගේ විවිධ හේතු කාරණා කිව්වා. හැබැයි මේ වගේ දේවල් කළා රටේ ජනතාව නොමග යවන්න එපා කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. ජනාධිපතිතුමා සමීර වැඩ බාරගත්තා. රට ගොඩනගන්න රට හදන්න එතුමට ඒ ගමන යන්න දෙන්න වැරදි තියනවා නම් පෙන්වලා දෙන්න උනේ. හැබැයි අභූත චෝදනා කරන්න විපක්ෂයට නෙවෙයි කාට උනත් හැකියාවක් නැහැ. අපි ඒ ගැන කියන්නම ඕනේ. සමීර පාස්කු වාර්තාව සම්බන්ධයෙන් කාගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ වෙද්දී? ඉතින් අද ඒ ගැන සිළුමින වාර්තා කරනවා. පාස්කු වාර්තා 87ක් නීතිපතිට කියලායි කියන්නේ. අප්‍රේල් 21 වෙනිදා සිදු වුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තවත් වාර්තා 22ක් පහුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. මීට පෙර තවත් වාර්තා 65ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. එතකොට දැන් සියලු වාර්තා බාර දීලා තියෙන. ඉතින් මේ ගැන අපි දැක්කා මේ මේවා බාර දෙන්න කලින් මේවා බාර දෙයිදෝ නොදෙයිදෝ කියලා සමහර අවස්ථාවල සමහර විවිධ චෝදනා කරනවා. කෙසේ නමුත් මේ සියලු දේවල් මේ සියලු වෙලුම් ලබා දීමෙන් අනතුරුව ජනාධිපති ජේෂ්ඨ නීතිඥ ඒ වගේම ජනාධිපති නීති අධ්‍යක්ෂකවරයා සඳහන් කළා පැහැදිලිවම මේ සියලු දේවල් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ නිර්දේශ ඇතුළෙම තියෙනවා නජිත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන කාරණා. මේවා අධි සංවේදී කාරණා. ඉතින් ඒ නිසා ඒවා අධ්‍යයනය කරන්නයි මේ ප්‍රමාදුනේ. ඒ සියල්ල අධ්‍යයනය කරලා තමයි මේ ආකාරයෙන් නීතිපතිට බාර දෙන්නේ. එතනින් එහාට නීතිපති දෙපාර්තමේන්තුවේ තමයි කටයුතු සිද්ධ වෙන්නේ මොන ආකාරයෙන්ද නඩු පවරන්නේ කියලා. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්බන්ධ එකක් පිටු 4000කට අධික සංඛ්‍යාවකින් සමන්විත ගොනු 8ක්ද නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ මඩකල්පෝ සියොන් දේවස්ථාන හා ශැංග්‍රිලා ඒ වගේම කිංග්ස්බරි සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලදී සහ දෙමටකොඩ දෙහිවල මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු වූ අතර ප්‍රහාරවලින් 259 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. 500කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා කියලාත් අද මේ ගැන මතක් කරමින් සිළුමින වාර්තා කරනවා. ඉතින් මේ හා සම්බන්ධව තොරතුරු ගණනාවක් අද පුවත්පත්වල අරගෙන එද්දී විමල් වීරවංශ මහත්තයා පහුගිය දවසක කරපු ප්‍රකාශයක් පිළිබඳව අද වාර්තා කරනවා මෞබින් පුවත්පත. ඒ අනුව කාවින්ද ජයවර්ධන මේ ගැන යම් ආකාරයක පැමිණිල්ලක් කරනවා CID ට. අද මෞබිම කියනවා විමල්ගේ හෙළිදරව් ගැන කාවින්දගෙන් CID ට පැමිණිල්ලක් කියලා. පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ අඩාල වෙමින් සහ ශූන්‍ය වෙමින් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහත්තයා පහුගිය 9 වෙනිදා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් බලවත් පීඩාවට පත් වෙලා ඉන්න කතෝලික ප්‍රජාව වෙනුවෙන් කතෝලික ජනතාවට බලවත් අසාධාරණයක් වෙන බැවින් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින් ජයවර්ධන මහත්තයා පෙරේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා කියලයි කියන්නේ. ඉස්ලාම් අන්තවාදයේ පාස්කෝ මිසමෙන් ඔබට කියන මාතෘකාව යටතේ තමයි පහුගිය 9 වෙනිදා කොළඹ දේශනාවකදී විමල් වීරවංශ මහත්තයා මෙහෙම කිව්වා කියලා අද මේ විදිහට පත්තරේ දාලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රකාශයත් එක්ක තමයි කාවින් ජයවර්ධන යන්නේ ගිහිල්ලා CID ට පැමිණිලි කරන්නේ. හැබැයි මේ එක කතාවක් විතරයි නජිත් කාවින්ද මහත්තයා අල්ලගෙන තියෙන විමල් වීරවංශ මහත්තයා මෙතනදී කාරණා ගණනාවක් කියනවා. විශේෂයෙන්ම ගිරිතලේ මේ හමුදා කඳවුරට සීල් තියලා හමුදා සමාජිකයන් බය කරලා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන ඔවුන්ව යම් ආකාරයකින් මානසිකව වටලා ජාතික ආරක්ෂාව නැති කරපු හැටි විනාශ කරපු හැටි විමල් වීරවංශ මහත්තයා පැහැදිලිව මේ දේශනය ඇතුලේ කරනවා. ඉතින් මේ සියලු මේ දේශනයේම බලනවා නම් ඔහු කරන සියලු මේ කාරණා සියල්ලම බලනවා නම් වහබ්වාදයේ මේ රටේ පතුරවන්න මොනාකාරයෙන්ද මේ පහුගිය රජයේ දායකත්වයේ ලබා දුන්නේ කියන කාරණය පැහැදිලිවම චෝදනා ගන්නවා කිමල් විරංශ මහත්තයා කරනවා. මේ අතරේ තමයි ජනාධිපතිතුමා ඊයේ ගම සමග පිළිසඳරට වැඩසටහනට එක්වමින් මේ ගැන කිව්වේ අර අශෝක් අබේසිංහ මහත්තයා කරපු ප්‍රකාශය. ඉතින් එතුමා එහෙම ප්‍රකාශයක් කරලා CID හිට ගියාම කියනවා දන්නේ නැහැ මතක නැහැ කියලා මේ ජනාධිපතිතුමා කිව්ව කතාව. මේ දවස්වල නිතරම කතා කරපු දෙයක් තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කළා තිබුණා. මේක පිටිපස්සේ ඉන්නේ මමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් තවත් නිස්සංක සේනාධිපති මැතිතුමත් කියලා මම CID එකට කිව්වා මේ දින තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. ඉතින් මන්ත්‍රීතුමාට එන්න කියලා කිව්වා ඔබ දන්න තොරතුරු කියන්න. තොරතුරු වසන් කිරීම ඒක
සාපරාදී ක්‍රියාවක්. ඉතින් මේ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා නෑ මට සීය නැති වුණා මට අමතක වුණා. එහෙම තොරතුරක් දන්නේ නෑ. එහෙම කියලා කියනවා. ඉතින් ওই වගේ තමයි අමතක වෙන දන්නේ නැති සීහි නැති වෙන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනත් දෙන්නේ. දැන් අපි ඕක ඇහුවේ නැත්තම් ඕක ජනගත වෙනවා. හැබැයි ওই වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමතිස්සෙම ගේන්නේ. මේක දේශපාලනේ ගාව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයකදී මේ වගේ අභූත චෝදනා විපක්ෂයේ නගනවා නම් තමුන්නාන්සලාට හිතා ගන්න පුළුවන් අනිත් ඒවා ගැන කොහොමද චෝදනාද නගන්නේ කියලා. සමහර අය මේ කාර්යයේදී රජයක් හැටියට ඒවා අතපසු කළා. දැන් උත්සාහ ගන්නවා ජනාධිපතිතුමාට විතරක් මේක පටවන්න. ඒ අය ඔක්කොම වග කියන්නට ඕන. ඒ ආණ්ඩුවේ හිටපු අය මේ තත්ත්වය ඇති වුණාට දැන් අද කාඩිනල්තුමා මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා සමහර දේශපාලන ප්‍රඥාන් සම්බන්ධ ඒ අයගේ නම් මේක ඇවිල්ලා නැහැයි කියලා. අපි ඒ අය ගැන හොයනවා. හැබැයි ඔය කියන දේශපාලඥයෝ අපිත් එක්ක නැහැ. ඔය විරුද්ධ පක්ෂයත් එක්ක. අපිට අවශ්‍ය නැහැ කිසිම කෙනෙක් සම්බන්ධ නම් ඒ අයව ආරක්ෂා කරන්න. අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. වාර්තාවේ ඒ අයගේ නැති වුණා නැත්තත් අපි CID එක අපරාධ පරීක්ෂණ පොලිසිය ත්‍රස්ත විමර්ශන ඔට්ටාසේ මේ අය දිගටම අපි ආවට පස්සේ අපි එදා මේ ඉස්සෙල්ල හොයාගෙන තිබුණු අයටත් අමතරව පිටරට තියෙන සම්බන්ධකම් කරපු තවත් අය අපි අත්අඩංගුවට අරන් තියන පරීක්ෂණ ඉදිරියටම කරගෙන යන මේ සියලු දෙනාම අල්ලනතුරු අපි පරීක්ෂණ කරලා ඒකට ක්‍රියා කරනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් තැනක් දෙනවා නම් හොඳම කෙනා තමයි හිටපු හමුදාපතිවරයා සරත් ෆොන්සේක මහත්තයා. හැබැයි එතුමාට දීලා තිබුණේ වනජීවී සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතින් වන ආරක්ෂාවට දීලා තිබුණ තැනක්වත් රාජ්‍ය ආරක්ෂාවට ලබා දීලා තිබුණේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඉතින් මේ හරහා තව බොහෝ දේවල් කතා කරන්න සිද්ධ වෙනවා අපිට. ඉතින් ඒ ගැන අද අරුණ පත්‍රයේ වාර්තා කරනවා මේ පාසුකු ප්‍රහාරයේ පිටුපස්සේ ඉන්නේ කවුද කියන කාරණය සම්බන්ධයෙන් හොයාගෙන හොයාගෙන යද්දි මෙන්න මේ පුද්ගලයා සම්බන්ධයෙන් අමතක කරන්න බෑ. අද අරුණ කියනවා මැද පිටුවක පාසුකු ප්‍රහාරයේ පිටුපස සිටි අදෘශ්‍යමාන මිනිසා හඳුනාගැනේ කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කවුද දෑවුරුද්දක් තිස්සේ මුළු රටම සොයමින් සිටියේ මේ ප්‍රශ්නයට පිළිතුරුයේ එවැනි ප්‍රශ්නයක් උද්ගත වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම මෙන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ආරක්ෂකංශ ජේසන් ලදහරීම් කියපු කතා නිසාය කියලා මේ කතාව පටන් අරගෙන මොහු ගැන කියනවා ප්‍රහාරයේ මහ මොලකරු මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නෞෆර්ය ISIS නායකයන්ගේ අන්තවාදී මතවාදී මෙරට තුල පෝෂණය කරන්නට පෙරමුණ ගත්තේ ඉබ්‍රාහිම් මොහොමඩ් නෞෆර් හෙවත් නෞෆර් මෞලවිය කාතන් උපන් නෞෆර්ට දැන් වයස අවුරුදු 49 ක් කියලා කියනවා. මේ වෙද්දී ඔහු පසුවනේ රැඳවුම් බාරේ කාත්තන්කුඩියේ මද්‍රාසා පාසලක අධ්‍යාපනය ලැබෙමින් සිටි ඔහු පාසලෙන් ඉවත් කරලා තියෙනවා. ඊට හේතුව පැහැදිලි නැහැ. ඉක්බිතුවේ නෞෆර්ගේ මව්පියන් කටාරේ ඉන්න තම ඥාතීන් ළඟට නෞෆර් යවලා තියෙනවා. මේ ආදී වශයෙන් ඔහු මේ කරපු කියපු දේවල් NTJ නමින් සංවිධානයක් මේ තව්හීද් ජමාත් සංවිධානය මේ ආකාරයෙන් නිර්මාණය කරලා මේ හරහා ඔහු කරපු සියල්ලම අද මේ ආකාරයෙන් මේ කතාව ඇතුළේ අරගෙන එනවා. ඒ වගේම නජීත් අපි දැක්කා මේ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජ්ජුල් අක්බර් ඊයේ දවසේදී අත්අඩංගුවට ගන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේසන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන සඳහන් කළා. ඒ අනුව මේ ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයන් මේ වෙද්දී ඔවුන් නීතිය හමුවට පැමිණීමේ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. මුළු රටේම බලාපොරොත්තුවත් ඒක. විශේෂයෙන්ම මේ පීඩාවටපත් ජනතාවට අසාධාරණයක් වුණ ජනතාවට ඔවුන් විශ්වාස කරගෙන ඉන්නවා මේ සඳහා සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග අරගෙනමින් පවතිනවා. ඒ ගැන තමයි අපිට මේ ආකාරයෙන් ඔබට සඳහන් කරන්න හැකියාව ලැබෙන. හොඳයි සමීර, අපි ඒ තොරතුරුත් එක්කම සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. අපි ජාතික ආරක්ෂාව ගැන කතා කර කර හිටියේ. ඉතින් මේ ජාතික ආරක්ෂාවට නොගැලපෙන ඇඳුම් ආයිත්තම් ගැන සමහර අවස්ථාවල අහන්න දකින්න ලැබුණ පාසුකු ප්‍රහාරයත් එක්ක අපි දැක්කා හැමතැනම මේ සාමාන්‍ය කඩවලවල පවා මුහුණ වහගෙන එන්න එපා කියන යම් ආකාරයක දැන්වීම් අලවලා තිබුණා. හැබැයි දැන් නම් ඒවා මිනිසුන්ට ආපහු මතක නැහැ. ඒ දැන්වීම් ඇත්තෙත් නැහැ. දැන් තියෙන්නේ ආපහු අත් හොදන්න, සෙන්ටයිස් කරන්න, මේ මාස්කය දාගෙන ඉන්න කියන ඒ මේ පූරු තමයි දකින්න තියෙන්නේ. කෙසේ නමුත් බුර්කා තහනම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. අද ඒ ගැන අරුණ වාර්තා කරනවා. බුර්කා තහනම ලබන සතියේ කැබිනට් වලට කියලායි කියන්නේ. මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න නියමිතයි කියලා අද අරුණ මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. ලංකාදීපයත් ඒ ගැන කියනවා. ලංකාදීපයේ සමීර අද්දවසේ කියන්නේ මේ කැබිනට් පත්‍රිකාව ළඟදීම කියලා. බුර්කාව සහ මද්‍රාස පාසල් තහනම් කරන කැබිනට් පත්‍රිකාව ළඟදීම මේ
පැසිලි ලියනගේ දියන පුවත බුර්කවහ මද්‍රසා පාසල් තහනම් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමති සරත් වීරසේකර මහතා තීරණය කර ඇත බොහෝ විට ලබන සතියේදී මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත ඇති බවට තොරතුරු වාර්තා වෙනවා කියලා අද ලංකාදීපයේ කියනකොට සන්දේ උත්සව පුවත්පතත් ඒ සම්බන්ධයෙන් අද වාර්තා කරන සන්දේ උත්සව පුවත්පත කියනවා විශේෂයෙන් මේ පිළිබඳව moves under way to close over 1000 madrasas මේ මද්‍රාසා පාසල් දහසක් පිළිබඳව දැන් මේ වෙනකොට අධ්‍යනය කරන මේ පාසල් තහනම් කරන්න කටයුතු කරන ගවර්න්මන්ට් බෑන්ඩ්ස් බුර්කා මේ අන්‍ය විපුලසේන ලියන පුවත මේ රජය දැන් මේ වෙනකොට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන නියමිත බව අද දවසේදී සන්දේ උත්සව පුවත්පත ওই විදිහට තොරතුරු සඳහන් කරනවා බුර්කාව ඕන්නේ අපි අපේ විදිහට ඉන්නවනම් ශ්‍රී ලාංකීය සංස්කෘතියට ගැළපෙන විදිහට ඉන්නවනම් අර අලි සබ්‍රි අධිකරණ ඇමතුමා හැම වෙලෙම කියනවා දේශීය මුස්ලිම් වරුන් වෙන්න ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් වෙන්න කියන කාරණේ ඉතින් එතුමා හැමතැනම ඒ කාලේ ඉඳලා මතක් කරන කාරණයක් මේ අතරේ අශෝක් අබේසිංහ මහත්තයාට අමතක වෙනකොට අසාද් සාලි මතක තියාගෙන ඉඳලා කතාව වෙනස් කරනවා බලු මේ කොහොමද කියලා අපි මේ රටේ නීතියට ගරු කරන්නේ නැහැ කියන වචනයක්වත් අපි ඔය සාකච්ඡාවේදී කරලා නැහැ. අපි කිව්වා මේ නීතිය පොඩ්ඩක් අයිනට තියමු. මේ අයිනට තියනවා කියලා කියන්නේ මේක අපි බාරගන්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. අපි මේක පිළිගන්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. අපි ඒක ගැන බලන්නේ නැහැ කියලා කිව්වෙත් නැහැ. ඒ ප්‍රකාශය හරි හොඳ හිතින් ගන්න කියන එක තමයි මට මාධ්‍යයට කියන්න තියෙන්නේ. කෙසේ වෙතත් එතුමා පසුගිය දසවන්දා කලේ මෙවන් ප්‍රකාශයක් ඔළුවට ජාතිවාදයේ ගැහුවාම ඉතින් එනවා මුස්ලිම් නීති අල්ලගෙන අපේ නීතිය අපිට ඔගලගේ නීතිය ඔයාලන්ට අපිට කුර්ආනයයි හදීසයයි ෂරියායයි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ රජේ නීතිය රජේට මේ අවුරුදු 73ක් නිදාස හම්බෙලා තිබිච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කරුවා කියලා අපිව වෙනස් කරන්න බෑ අර සල්ලි තියෙන මිනිහ හතරක් බැන්දාම මේකට තියෙන ප්‍රශ්නේ මොකද්ද කතාව ලස්සනට වෙනස් කරලා නේද මේ එක එක දේවල් කී කී දැන් හත් පොලේ පටලගෙන ඉන්නවා වගේ දෙයක් තමයි පේන්න තියෙන්නේ බලමු මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා සරත් වීරසේකර මහජන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා අහු අත්අඩංගුවට ගන්න ඕනේ කියලා ඊයේ දවසේ අපි බලමු මේ කටයුතු මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැ රටේ නීතියට ගරු කරන්න නැති කවුරු හරි ඉන්නවනම් ඒ ගැන ඇවිල්ලා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කියනවනම් ඒක ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා තමයි මේ ගැන නීතිය ක්‍රියාත්මක जनाधिपति ගෝඨාභය රාජපක්ෂ පසුබිම නිර්මාණය කරලා තියෙනවා කියලා සුනිල් හඳුන්ගේත් හිටව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කරමින් ඔවුන් අධිකරණයට යනවා අද ඒ ගැන මේ විදිහට දීර්ඝ විස්තරයක් මෞබිම් පත්‍රයේ අරගෙන එනවා ඉතින් මේ සඳහා පිළිතුරුත් ලබා දීලා තිබුණා කෝප් කමිටු හිටපු සභාපති ජොයිපේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්ගේත් සීනිබදු වංචාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ කාරණේ පවසන්නේ රටේ ජනතාවට කිසිදු සීනිහිඟයක් නොමැති මොහොතක ඉතිහාසයේ පළමු වතාවට සීනි නැවක් ගෙනෙමින් භාණ්ඩාගාරයට රුපියල් කෝටි 1595ක මුදලක් අහිමි කළ විල්මා සමාගමේ අයිතිකරුට සීනි ගනුදෙනුව සඳහා ආණ්ඩුව තොරතුරු ලබා දීමක් සිදු වේ ඇති බවට සැක සහිතයයිද මේ ආකාරයෙන් සුනිල් හඳුන්හෙත්ති මහත්තයා කියලා තියෙනවා කෙසේ නමුත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නජීත් ඊයේ පුවත්පත් වාර්තා කරලා තිබුණා මේ ගැන මාධ්‍ය හමුවක් තීමින් කියනවා මෙතන කිසි වංචාවක් උනේ නැහැ රජයේ අරමුණ බවට පත් වෙලා තිබුණේ මහල් ජනතාවට සීනි අඩුවෙන් ලබා දෙන්න ඒ අනුව තමයි රුපියල් 50ක්ව තිබුණ මේ බද්ද රුපියල් 4975කින්ම අඩු කරලා 725ට ගෙනාවේ ඉතින් ඒ අනුව තමයි එහෙම වුණාම කොහොමත් බණ්ඩාගාරයට නැත්තම් රජයට අලාභයක් සිද්ධ වෙනවා බැලූ වැල්මට හැබැයි චේතනාව වෙලා තිබුණේ ජනතාවට සීනි අඩුවෙන් ලබා දීම ඒ අනුව තමයි ගැසට් එකක් ගැහුවේ තොගයට සීනි විකුණනවා නම් රුපියල් 80යි සිල්ලර මිලට විකුණනවා නම් රුපියල් 85යි කියලා හැබැයි ඒ මුදලට සීනි හම්බුන්නේ නැහැ එහෙනම් එතන යම් ආකාරයක විශාල ලාභයක් ලැබලා තියෙනවා මේ අදාළ සමාගම් මේ ගැන යම් සොයා බැලILLක් කර යුතුයි මේ අතරේ තමයි අද මහින්ද අමරවීර මහත්තයාගේ ප්‍රකාශයක් මෞබිමේ වාර්තා කරන්නේ සීනිබදු සල්ලි ගියතන අමරවීර කියයි කියලයි මෞබිම කියලා තියෙන්නේ අපි බලමු මොකද්ද මේ
කතාව කියලා සීනි බදු වංචාව සම්බන්ධයෙන් කතා කරද්දී අද කියනවා සීනි ආනයන බද්ද අඩු කිරීමෙන් මහ ජනතාවට ලැබීමට තිබූ සහනය ඉහළ පෙළේ ජාවාරම්කාරයන් පිරිසක් සාක්කුවේ දමාගෙන තිබෙන බව පවසන පරිසර ඇමති මහින්ද අමරවීර මහත්තයා එහිදී කොතනක හෝ වරදක් සිදු වී ඇති බැවින් රජයට රජයක් විදිහට මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ යයි කියනවා මේ වංචාව මේ වංචනික ගනුවේදී ගනුදෙනුවේදී කිසිම දේශපාලඥයෙකු අතර මේ මුදල ගියේ යයි තමා නොසිතන බව අමාත්‍යවරයා සඳහන් කරනවා අමරවීර මහත්තයා මේ බව කියන්නේ පහුගිය දවසක මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියලාත් අද මෞබිම ඒ අනුව තොරතුරු වාර්තා කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් යම් ආකාරයෙන් අනිවාර්යෙන් පරීක්ෂණයක් සිද්ධ වෙයි චෝදනා තියෙනවා. ඒ වගේම අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අපි බලමු ඉදිරියේ මේ ගැන කියන්නේ මොනවද කියලා. අද ලංකාදීපයේ ඊට වෙනස් කතාවක් කියන සමීර අලාබ පිට අලාබ වුණත් සීනි ගෙන්වීම දිගටම කියලා මේ විදිහට මහින්ද නිශ්ශංක ලියන පුවත විශාල විදේශ විනිමයක් වැය කරමින් සීමාවකින් තොරව සීනි ගෙන්වීම තහනම් නොකිරීම ආනයනකරුවන්ගේ විමතියට හේතුවක් වී ඇතැයි වාර්තා වෙනවා. රුපියල් 50ක් තිබූ සීනි කිලෝ කණානේ බද්ද 125 දක්වා අඩු කිරීම නිසා රජයට මේ වන විට සිදු ඇති ලාභය රුපියල් කෝටි 1790ක් බවත් මේ මාසයේ අවසන් වන විට මා ලාභයේ රුපියල් කෝටි 200 ඉක්ම වන බවත් වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා අද ලංකාදීපයේ ওই විදියට කියනකොට අද ඩේලි FT පුවත්පත වීකෙන්ඩ් FT වීකෙන්ඩ් FT පුවත්පත සඳහන් කරන කාරණාව ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයට ඉහළින් sugar levy impact is not revenue loss ට්‍රෙෂරි සෙක්‍රටරි මේ මුදල අමාත්‍යංශයේ ලේකම්තුමන් එස්.ආර්. ආටිගල මහත්මයා කියන කතාව සීනි බද්ද මේ ආදායමට බලපාන්නේ නැති කතාවක් තමයි එතුමන් සඳහන් කරන විශේෂයෙන්ම ජනතාවට සහනයක් ලැබලා දීලා තියෙන්නේ මේ බද්ද අඩු කිරීම තුලින් ඒ නිසා ජනතාවට දැන් විශේෂයෙන්ම මේ කාලේ වෙනකොට සමහර වෙලාවට සීනි කිලෝක විල රුපියල් 150ත් 175ත් වෙන්න තිබ්බා කියලා තමයි එතුමා සඳහන් කරන හැබැයි බදු අඩු කිරීම තුල ජනතාවට ඒ සහනය ලැබෙනවා කියලා මුදල අමාත්‍යංශ ලේකම්තුමන් ඒ විදිහට සඳහන් කරන කෙසේ වෙතත් අද දවසේ වීකෙන්ඩ් FT පුවත්පත ඒ විදිහට තොරතුරු වාර්තා කරනවා. ඔව් අපිත් ඉතින් මේ සීනි කිරනවා නෙමෙයි අපි දෙපැත්තම සඳහන් කරා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් වෙන කාරණා සියල්ලක්ම මේ අතරේ චමල් රාජපක්ෂ මහත්තයා ඊයේ ගිහිල්ලා තිබුණා සතොසට කොහොමද සීනි මිල කියලා බලන්න. ඉතින් එතුමා කිව්වා සතොසෙන් එළියට ඇවිල්ලා රුපියල් 99ට සීනි තියනවා කියලා. රුපියල් 99යි සතොසේ සීනි මිල. හැබැයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියන විදිහට අර බදු මුදල අඩු කරේ නැත්නම් මේ වෙද්දි ඒ වෙළඳපොලේ මිල 175ක් වෙන්න ඕනේ. ඒ අනුව යම් ආකාරයක සහනයක් ලැබිලා තියෙනවා කියන කාරණය ඒ මතවලට එරෙහිව චෝදනාවලට එරෙහිව පිළිතුරු ලබා දෙන බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබුණා. මේ අතරේ සහල් සම්බන්ධයෙන් වෙන කාරණයක් අද වාර්තා කරන අරුණපත්තරේ හාල් මිල වැඩිවීම පාලනයට ටොන් ලක්ෂයක තොගයක් පිටරටින් කියලායි කියන්නේ ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණයක් කියලායි අරුණපත්තරේ මේ විදිහට අද වාර්තා කරලා තියෙන්නේ. මහපරිමාණ වීමෝල් හිමියන් අලුත් අවුරුදු සමයේදී සහ වෙසක් සමයේදී සහල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් ඒ පාලනය කරන්න සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක තොගයක් ආනයනය කරන්න රජයේ සංචිතයක් විදිහට පවත්වාගෙන යන්න රජයේ මේ විදිහට තීරණය කළා තියෙනවා කියලා කියනවා. නජිත් මේ සම්බන්ධයෙන් වෙන කාරණේදී අපි දැක්කා රජය මිලදී ගන්න උත්සාහ කරනවා වී තොග මිල මේ සහතික මිලක් යටතේ. හැබැයි වෙලා තියෙන්නේ ඊට වඩා වැඩි මිලකට ගිහිල්ලා පෞද්ගලික වෙළඳුන් කුඹුරටම ගිහිල්ලා අසොන් නෙල්ල තැනටම ගිහිල්ලා තෙත පිටින් වී මිල දී ගන්නවා ලොකු ලොරි. ඒගොල්ලෝ කුඹුර ගාවම තියාගෙන පොලිමේ ඒ දේවල් සිද්ධ වෙනවා. ඉතින් රජයට මේකත් එක්ක ෆයිට් කරන්න සිද්ධ වෙලා තියෙනවා. සමිරු මේ පැතිවලට ගියා නම් දැක ගන්න පුළුවන් විශේෂයෙන්ම කුඹුරට ගිහිල්ලා අපි කියන සුනාමි භූතය මේ මැෂින් යන්ත්‍ර උපකරණ පාවිච්චි කළා තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. මේ කුඹුර ගාවටම ගිහිල්ලා ජනතාවට අර සමහර වෙලාවට වෙනම පිරිවැයක් වියදම් වෙනවනේ මේ ගොයන් කපන්න ඒවා පා ගන්න ඊට පස්සේ මේ වීහුලම් කරන මේ හැමදේම. හැබැයි ওই හැමදේම කරලා දීලා රුපියල් 60ක සීමාවට 60ක 65ක මිලකට වීත් මිලදී ගන්න පෞද්ගලික අංශය පෙළඹෙනවා. ඉතින් අර ජනතාව ගොඩක් පෙළඹෙන්නේ පෞද්ගලික අංශයට විකුණන ওই කාරණාව හින්දා. ඉතින් ඒ ගැනත් රජය අවධානය යොමු කරන්න ඕනේ අවශ්‍ය පහසුකම් සලසනවා නම් ගොවි ජනතාව රජයට තුනත් වී ලබා දෙන්න පැකිලෙන එකක් නැහැ. ඔය සහතික මිලක් දැම්ම හින්දා තමයි මේ පළවෙනි කාරණේ සහතික මිලක් දුන්නා. ඉතින් ඒ අනුව ඊට වඩා වැඩි ගානකට ගිහිල්ලා අර පෞද්ගලික අංශයේ මිලදී ගන්නවා. මේගොල්ලෝ ගබඩා කරාට පස්සේ දැන් මේ සැලසුම වෙලා තිබුණේ හදිසියෙන් මේ ආකාරයෙන් මාෆියාවක් නිර්මාණය වුණොත් රජය සතු වීතෝග සහල් කරලා එළියට දාන එක. හැබැයි ඒකට මේ ජනතාව නැත්තම් ගොවි ජනතාව වී දෙනවද කියන ප්‍රශ්නේ. ඉතින් පෞද්ගලික අංශ වැඩි මිලට ගන්නකොට අඩුවෙන් මේ දෙයියා. ඉතින් ඒක තමයි
ගැටලුවක් බවට පත් වෙලා තියෙන ඉතින් මේ තත්ත්වය නැති කරන්න තමයි හාල් රටින් ගේනවා කියලා කියන්නේ සහ අද දිවයින වාර්තා කරනවා රජය සහල් මිලදී ගැනීමේ මෙහෙයුමක කියලා යනවා සහල් මිල පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට අදාළව මේ ආකාරයෙන් සහල් මිලදී ගැනීමේ මෙහෙයුමක කියලායි වාර්තා කරන්නේ සහාය නොලැබුණොත් සහල් මෙට්‍රික් නෝන ලක්ෂ්‍ය කාණායනය කරන්න රජය තීරණය කරලා තියෙනවා පහුගිය කැබිනට් මණ්ඩල හමුවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා කියලා වාර්තා කරනවා ඉතින් ජනතාව සහාය දුන්න නැත්නම් මේ සඳහා රටින් ගෙන්නන්න සිද්ධ වෙනවා එහෙම වුණොත් අර මහා පරිමාණ මෝල් හිමියන්ට වෙන කලදසාව ගැන අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ ඒ නිසා මේ වී මහා පරිමාණයෙන් මිලදී ගත්තත් සාමාන්‍ය ජනතාව ගැනත් හිතලා සහල් මිල යම් සහන මිලකට අඩු මිලකට ලබා දෙන්න කටයුතු කරනවා නම් ඒක වටිනවා කියන කාරණේ තමයි මතක් කරන්න තියෙන්නේ නැත්නම් ඔබටත් වෙන්නේ පාඩු විඳ ගන්න ඔය අතර සමීර රටින් ධාන්‍ය ගෙනීම තහනම් කරලා තියෙන හැබැයි තහනම මේ විදිහට තිබ්බත් ධාන්‍ය දිගටම රටින් ගෙනත් කියලා මහින්ද නිශ්ශංක අද දවසේ ලංකාදීපයට ලියනවා මේ කොහොමද ගෙනත් තියෙන්නේ ලංකාවට ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන කව්පී මුං ඇට උඳු කුරහන් හා කහ යන ආහාර ද්‍රව්‍ය නීති විරෝධී ජාවාරම්කරුවන් විසින් මෙරටට ගෙන්වෙන බවට රේගුව හා නීත්‍යානුකූල ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ලබන ආනයනකරුව පවසති විශේෂම මේ ගැන වැඩිදුරටත් ලංකාදීපය කියනවා මේ ජාවාරම්කරුවන් විසින් ආනයනය කරන ලබන අර්ථාපල් ලොකුළුණු වියලි මිරිස් ඇතුළු අනෙකුත් ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර්වල සගවා මේ ආහාර ද්‍රව්‍ය ආනයනය ගෙන්වා ඇති බව විශේෂම මේ තහනම් ද්‍රව්‍ය ගෙන්වලා තියෙනවා කියලා පරීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා පහුගිය දිනවල කන්ටේනර් 15කින් මෙසේ නීති විරෝධී ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් ගෙන්වා තිබෙන අතර රේගුව ඒවා අත්අඩංගුවට අරගෙන ඇත කියලා තියෙනවා මේ අතර පිටකොටු තොග වෙළඳපොලේ රුපියල් 300ත් 400ත් වශයෙන් තිබූ කව්පි කිලෝව රුපියල් 600 දක්වාත් මුං ඇට කිලෝව තොග මිල රුපියල් 750 දක්වාත් උඳු කිලෝවක තොග මිල රුපියල් 1600 දක්වාත් කුරහන් කිලෝවක තොග මිල රුපියල් 600 දක්වාත් ඉහළ ගොස් ඇතයි ආනයන කරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා කියලා වැඩි දුරටත් සඳහන් කරනවා එක් පැත්තකින් ගොවි ජනතාවට දේශීය ගොවි ජනතාවට වැඩි මිලක් ලැබෙන අතරදී පාරිභෝගිකයන්ට වැඩි මිලට මේවා මිල දී ගන්නත් වෙලා තියෙනවා ඉතින් දෙපැත්තම සමබර කරගෙන හොඳ ක්‍රමයකට ගියොත් හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ මේ අතර බන්දුල ගුණවර්ධන මහත්තයා මේ බඩු මිල හාල් මිල මේ හැම දෙයක් ගැනම කතා කරද්දී අපිට අමතක වෙන්නේ නැති නමක් තමයි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා එතුමා අලුත් වැඩපිළිවෙලකට යනවා වෙළඳ ප්‍රතිපත්තිය ගේන ලෑස්තිලු අද මෞබිම කියනවා බන්දුල අලුත් වෙළඳ ප්‍රතිපත්තියකට සැරසෙයි කියලා ඒ අනුව කියලා තියෙන අපි බලමු මොකද්ද මේ කියලා මහජනතාවට පාරිභෝගිකයන්ට සෙතක් වෙනවා නම් අනේ හොඳයි ඉතින් නව ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගගේ සභාපතිත්වයෙන් යුතු විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා කියලායි කියන්නේ ඇමතුමා නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදු කරන බවත් වෙළඳ අමාත්‍යවරයා කියනවා මේ විද්වත් කමිටු රැස්වීම සඳහා බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ වෙනම ස්ථානයක් වෙන් කරලා තියෙනවා කියලත් ඇමතුමා කියනවා සමූපාකාර ශ්‍රේෂ්ත්‍රයේ පවතින අඩුපාඩු මගවරා ගැනීම සඳහාද සමූපාකාර ප්‍රතිපත්තියක් සැකසෙන බව සඳහන් කළ ඇමතිවරයා මේ කටයුතු කඩනමින් අවසන් කරන බවත් කියනවා සතොස තුළ දූෂණ සහ අක්‍රමිකතා සිදුවීම පුරුද්දක් විදිහට පවතින අතර සියලු වෙළඳසැල් පරිගණකගත කිරීම මගින් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එවැගේම සතොස සඳහා බහණ්ඩ මිලදී ගැනීමේදී නිෂ්පාදකයන්ගෙන් සහ ඍජු ආනයනකරුවන්ගෙන් පමණක් ඒ සිදු කරන බවත් එම ක්‍රමවේදය වර්තමානයේදී සාර්ථක වෙලා තියෙනවා කියලා තැඹතුමා සඳහන් කරනවා. අලුත් වෙළඳ ප්‍රතිපත්තියක් මේ විදිහට අරගෙන ඉන්නේ ජනතාව වෙනුවෙන් බඩු අඩු කරන්න. එවැගේම මේ සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කරගන්න ලොකු උමනාවක් තියෙනවා ඇමතුමාට. අද ඒ ගැන යනුව මෞබිම මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් අපි කාලබීල හිටියට විතරක් වැඩක් නැහැ. අපි දන්නවා අපිට කාලබීල ඉන්නත් රටක් තියෙන්න ඕනි. රටක් තියෙනවා එක ගැන කතා කරද්දී අපි දැක්ක ජිනීවා මානව හිමිකම් කොමිසමේදී යම් ආකාරයෙන් වන චෝදනා අපේ රටට එරෙහිව අභූත චෝදනා ඊ ජනාධිපතිතුමත් ගම සමග පිළිසඳරේදී සඳහන් කළා. මේ පාර තමයි වැඩිම චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මේ රජය පත් වෙලා මේ මාස කිහිපයට මොකද්ද මානව හිමිකම් උල්ලංඝනය වුණේ ජනතාව ඇහුවා මොකද්ද වෙලා තියෙන්නේ අපි මොකද්ද කරලා තියෙන්නේ කියලා. හැබැයි ලොකු චෝදනා පත්‍රයක් ඒගොල්ලෝ අරගෙන ආවා. මේ අතරේ තමයි දිවයින වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට අතපොවන්න ජාත්‍යන්තර අධිකරණයට බැහැ කියලා බ්‍රිතාන්‍ය කියන කතාවක් කීර්ති වර්ණකොළ සූර්ය ලියනවා. ලංකාවේ හමුදා නිලධාරීන් 28 කට එරෙහිව එල්ල වෙලා තියෙන යුද්ධ අපරාධ චෝදනා විමර්ශනය කරන්න ජාත්‍යන්තර අධිකරණයට බලයක් නැහැ කියලා ඒ අනුව සඳහන් කරනවා. බ්‍රිතාන්‍ය රජය මුල්වරට තමයි
මෙය සඳහන් කරන්නේ මේ සඳහා එක්සත් ජාතීන්ගෙන් ආරක්ෂක මණ්ඩලයේ සහයක් නැතයිද අග්නිදිග ආසියා කටයුතු පිළිබඳව රාජ්‍ය ඇමති අහමද් සාමිවරයා දක්වලා තියෙනවා ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන ලෙස ජිනීවා යෝජනාවක් මගින් ඉල්ලා සිටියත් එය නිෂ්ඵල ක්‍රියාවක් බවයි හෙතම වැඩිදුරටත් කියන්නේ මෙන්ම ශ්‍රී ලංකාවේ කටයුතු සෙවීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු පත් කරන්නත් අනවශ්‍ය බව අහමද් සාමිවරයා සඳහන් කරලා තියෙනවා කියලයි අද දිවයින වාර්තා කරන්නේ කවුරු කොහොම හිතාගෙන හිටියත් හැබැයි ඒ සඳහා ක්‍රමවේදයක් නීතියක් තියෙනෝනේ බ්‍රිතාන්‍ය කියනවා ලංකාවට අතපොවන්න ජාත්‍යන්තර අධිකරණයකට බෑ කියලා අද දිවයින වාර්තා කරන්නේ राजधानी प्रमुख රටවල් රැසක් ශ්‍රීලංකාව මේ යෝජනාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ එහි ඇතම් වචන ඉවත් කරන අතරදී සමහර වචන සමීර අලුතෙන් එකතු කරලා තියෙනවා කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා ජගත් මානහික මහකුම් සාරිස්සෝරිය මිෂෙල් බැචලි මහත්මිය යෝජනාව ඉදිරිපත් කළා අපි දැක්කා ඉන්න අනතුරු තමයි මේ යෝජනාව ඉදිරිපත් වුනේ ඒ පිළිබඳවත් විශේෂයෙන් විවාද සිද්ධ කරනවා අපි දැක්කා දැන් මේ පිළිබඳ ඡන්ද විමසීම 20 සහ 20 කියන දින දෙකෙන් එකක දීපවත් වෙනවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැන් අද 14 වෙනිදා මාර්තු මාසේ හැබැයි 2021 වෙනකොට මේ උණුසුම තියේ කියලා අපි විශ්වාස කරනවා ඔය අතරේ සමීර අපි දැක්ක අපේ අර රටේ ජාතික කුඩිය ඒ වගේම ජාතික කුඩිය මේ මේ පාවහන් ඒ වගේම පාපිස්නා වලට යොදලා තිනවා ඒ සම්බන්ධයෙන්ුත් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියලා තිනවා විශේෂයෙන්ම චීනයේ පදනම් කරගත් කර්මාන්ත ශාලාවකින් තමයි මේ දේවල් නිෂ්පාදනය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාස් ෆ්ලැග් ඔන් චයිනා ඩොමැට්ස් කියලා අද දවසේදී සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ වෙනවා එම්බසි ටේක්ස් අප් මැටර් විත් බේජින් මේ චීනයේ බේජින් වල තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් සමීපව අධ්‍යයනය කරමින් කටයුතු කරනවා කියලා අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කියනවා. ඒ අදාළ Amazon වෙබ් අඩවියෙන් මේ පිළිබඳව ඒ තියෙන වෙළඳ දැන්වීම ඉවත් කරලා තියෙන කාරණාවක් තමයි අපිට ඊයේ දවසේදී අහන්න දකින්න ලැබුණේ. ඉතින් මේ පිළිබඳව දිගින් දිගටම අවධානයෙන් ඉන්න ඕනේ අපේ රටේ නම රටේ කීර්තියට හානි වෙන කීර්තිය පළුදු කරන බොහෝ සිද්ධීන් වාර්තා වෙනවා මේ හැම දෙයකටම අර ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව කතා කරන සංවිධානත් සම්බන්ධ ඇති කියලා අපි විශ්වාස කරනවා එහිඳ රටක් විදිහට අපි අවධානයෙන් ඉන්න ඕනේ අපි තවත් ප්‍රවෘත්ති කියන සූදානම් ඊට කලින් විරාමයක් ලබා ගන්න අපි දන්නවා දැන් ඔය එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් යන සමහර මත ගැන අහුවාම බය හිතෙනවා නේද නජිත් කියනවා මේ එන්නත ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔන්න සමහර රටවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා හැබැයි ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිවම කිව්වා මේ ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් කිසිම සැකයක් තියාගන්න එපා ඒක කොහෙවත් අහවුරු වෙලා නැහැ ඒක පාවිච්චි කරන එක නවත්තන්නත් එපා කියන කාරණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලිවම සඳහන් කළා ඉතින් මේ දේත් එක්ක අපේ දෙවෙනි මාත්‍රාව ගැන ඊට පස්සේ ඔන්න කට්ටිය කතා කරනවා ඔන්න මාත්‍රාව දෙවෙනි මාත්‍රාව හම්බ වෙන්නේ නැහැ කියලා කෙසේ නමුත් අද කියනවා මවබිම් වාර්තා කරන්නේ දෙවෙනි මාත්‍රාව ගැන සැකයක් තියාගන්න එපා කියලා කොවිඩ් මේ වසංගතය එන්නත් කරන කාර්යසාධක බලකායේ මේ සභාපතිතුමා ලලිත් වීරතුංග මහත්තයා කියලා තියෙනවා ඒ පිළිබඳව අද මවබිම වාර්තා කරනවා ඔහු මේ ආකාරයෙන් කියන්නේ රජයේ සතු එන්නත් ලක්ෂ 12ක් පමණ තිබුණා තේින් 7,24,000කට වැඩි පිරිසක් ජනතාවට ලබා තියෙන පසුබිමක දෙවන එන්නත නිසි වේලාවට ලබා දෙන්නේ කෙසේදයි රටට පැහැදිලි කරන ලෙස එජා ප්‍රධාන දේශපාලඥයන් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් ඒ අහපු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මාර්තු මාසයට එන්නත ගේන්න බැහැයි කිය උදවියට දෙවන එන්නත ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් ප්‍රශ්න කරන වීරතුංග මහත්තයා කොවිඩ් පළමු එන්නත මෙරටදී ලබා දුන්නේ ජනවාරි 29 වෙනිදා බවත් දෙවන එන්නත ලබා දීමට නියමිත වෙත්තේ අප්‍රේල් මාසයේ මැද සතියේ බවත් චීන ඉන්දියාව සහ රුසියාව වැනි මිත්‍ර රටවල් සමග ඉතා සමීපව කටයුතු කරන අපේ රට රුසියාවේ ස්පුට්නික් එන්නත මේ ආකාරයෙන් ගෙන්වා ගන්න කටයුතු කරනවා ඉතින් දෙවනි මාත්‍රාව මේ විදිහට අපිට පුරුදු නැත්තම් හරි වෙලාවටම ලබා දෙන්න පුළුවන් කියන කාරණේ තමයි ලලිත් වීරතුංග මහත්තයා කියලා තියෙන්නේ අද සිළුමිණත් මේ පිළිබඳව වාර්තා කරනවා ඒ අනුව ඔවුන් කියන්නේ මේ එන්නතත් නිසි වෙලාවට ලබා දෙන්න පුළුවන් කියන කාරණය හරියටම දවසත් කියලා තියෙනවා දෙවෙනි මාත්‍රාව අප්‍රේල් 20 වෙනිදා සිට කියලයි සිළුමිණද මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔයතර සමීර අපි දැක්ක දැන් මේ දවස්වල කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ටිකක් අඩු මට්ටමකට ඇවිල්ලා කියලා ලංකාදීපය අද කියනවා ඒ පිළිබඳව
පුවතක් කොරෝනා රෝගීන් අඩුවීම මතභේදකාරී කියලා මෙහෙම කියන්නේ මහචන්ද සෞඛ්‍ය පරීක්ෂක සංගමය නිශාන්ත කුමාර් බණ්ඩාර ලියන පුවත කොරෝනා රෝග ආශ්‍රිතයන්ගේ අඩුවීමක් පෙන්눔 කළද ඒ සාපේක්ෂ අඩුවීමක් යන්න පිළිබඳ සුවබැලිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි එක විදිහකට සමීර මේ PCR කරන පරීක්ෂණ සංඛ්‍යාව අඩු කළොත් හම්බ වෙන ආසාදිතයන් ප්‍රමාණයත් අඩුයි හැබැයි එහෙම වෙන්නත් පුළුවන් නැත්නම් ඇත්තටම ආසාදිතය අඩු වෙලාද වෙන්නත් පුළුවන් අපි දන්නේ මේ පිළිබඳ සෞඛ්‍යංශ නිවැරදි තොරතුරු එලි කරන්න ඕනේ හැබැයි දන්න විදිහට නම් PCR පරීක්ෂණ මේ විදිහටම සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ කොහොමුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩි දුරටත් කියනවා මේ පිළිබඳ සුවබැලිය යුතු යාන්ත්‍රණය ලංකාව තුල ලිහිල් වියතයි ඒ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරි මහතා සඳහන් කරයි රෝග ආසාදිතයෙකු ස්වාගත යුත්තේ සායනික රසායනාගාර පරීක්ෂකින් රසායනාගාර පරීක්ෂණයකින් සාම්පල් පරීක්ෂාවකින් පමණයි එහෙත් දැනට සංචරණ සීමා කර නොමැති පසුබිමක ඕනෑම අයෙකුට ඕනෑම තැනකට යාමේ ඉඩ පහසුකම් පවතින නිසා ප්‍රජාවගේ අහඹු සාම්පල පරීක්ෂාව දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වනසේ සිදු කළ යුතුයි මේ රෝගාශ්‍රිතයන්ගේ අඩුවීම සැබෑවටම අඩුවීමක්ද සාම්පල් ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවන තත්ත්වයක්ද කියලා සවබැලිය යුතු බව එම සංගමේ ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා කොහොමුණත් පරීක්ෂණ 20000ක ප්‍රමාණයක් මේ වන විට කලින් සිද්ධ කළා දැන් මේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා මේ සත්‍ය වශයෙන් අඩුවීමක්ද මේ පිළිබඳව සෞඛ්‍ය මාත්‍යංශය පත් කළ ඉහළ පෙළේ නිලධාරීන් විසින් රටට කරුණු හෙළි කරන්න ඕන කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියනවා ඒ ගැන හොයලා බලන්න ඕනේ සෞඛ්‍ය අංශ ඔය අතරේ රට සිට එන අයගේ නිරෝධායන කටයුතු යලි සමාලෝචනයට ලක් කරනවා කියලා අද ලංකාදීපයේ කියනවා දයාසිලි ලියනකි මේ පොත ලියන්නේ පිට රට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කිරීම හෝ හුදකලා කිරීම සඳහා වූ වැඩපිළිවෙල සමාලෝචනය කරන ලෙසට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට පෙන්වල් දීලා තියෙනවා පුහුණු බීම් සඳහා හෝ රැකියා සඳහා විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයෝ යලි මෙරටට පැමිණීමේදී නිරෝධායනයට හෝ හුදකලා කිරීමට හෝටල් වලට විශාල මුදලක් වැය කිරීමට සිදු වෙතයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා පිට රට ගොස් දුක් විඳ හරිහම්බ කර ගන්නා මුදල් හෝටල් වලට වැය කිරීම වෙනුවෙන් වෙදිමත් අධීක්ෂණයක් යටතේ තම නිවසේම නිරෝධායනයට හෝ හුදකලා කිරීමට යෙදවීම සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියන සමීර පිටරට ගිහිල්ලා අපි බොහෝ දෙනෙක් හරි හම්බ කරගෙන ඉන්නේ පවුලේ ආර්ථිකයේ ටිකක් හරි අඩියක් හරි ඉහළට උස්සලා තියන්න හැබැයි ඒ හම්බ කරන මුදලුත් නිරෝධායනයට වැය වෙනවා නම් ඉතින් ඒක ටිකක් කනගාටුදායක කරුණක් ඒ හින්දා නිවෙස් වල හරි නිරෝධායනය වෙන්න දෙන්න කියලා තමයි මේ පිරිස ඉල්ලන්නේ ඒක හොඳ යෝජනාවක් හැබැයි අර අධීක්ෂණය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ ලංකාදීපයේ අද ඒ ගැන ඔය විදිහට කියන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙමෙයි සංචාරකයන්ටත් මේ ආකාරයෙන් මාර්ගෝපදේශ පිළිබඳව ලිහිල් භාවයක් ඇති කරන්න සූදානම් මරුණ කියනවා සංචාරකයන් සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මාර්ගෝපදේශයන් සංශෝධනය වෙයි කියලා කියන්නේ එනෝ දැන්ට කරන PCR ප්‍රමාණය දෙකක් දක්වා අඩු කරන්න දැන්ට සංචාරකයෙක් එද්දි නැජිත එද්දි කරනවා එහෙදි කරගෙන එන්න ඕනේ ඒ වගේම ගුවන්තොටුපළේදි කරනවා අපහු දවස් 3කින් කරනවා මේ විදිහට PCR කිහිපයක් කරනවා ඉතින් ඒ ප්‍රමාණය අඩු කරන්න ඒ වගේම නිරෝධායන කාලය අඩු කරන්න එන්නත් ලබාගෙන එනවා නම් ඒ අයට රට තුළට පැමිණීමට අවශ්‍ය ලබාදීම වගේ කරුණු කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා කියලා අද අරුණ පත්‍රයේ වාර්තා කරන්න මේ අතර පාසල් බස්නාහිර පළාතේ විවෘත වෙන්න කලින් සියලුම ශ්‍රේණි විවෘත වෙන්න නියමිත වෙලා තිබුණා නමුත් ඒ වෙනස් වුණා අද කියනවා සිළුමින බස්නාහිර සිසුන් ලක්ෂ 2ක් හෙට පාසල් යයි කියලා ඒ අනුව 5 11 සහ 13 ශ්‍රේණිවල දරුවෝ හෙට පාසල් යන්න නියමිත බව අද මේ ආකාරයෙන් වාර්තා කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් ලැබිලා තියෙන උපදෙස් වලට අනුව මේ ආකාරයෙන් 5 11 සහ 13 ශ්‍රේණිවල දරුවෝ පාසල් යන්න නියමිත බව තමයි සිළුමින තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අපි යනවා මෙතනින් එහාට තවත් තොරතුරු කිහිපයක් වාර්තා කරන්න ඒ අනුව සිළුමින පත්තරේටම ගියහම සිව් වසරක් තුල නව දුම්රිය මාර්ග 3ක් ආරම්භ කරන්න නියමිතයි කොළඹ මාර්ග තදබදය අවම කරන්න තමයි මේ විදිහට නගරාන්තර නගරාසන්න දුම්රිය 3ක් ඉදි කරන්න රජය තීරණය කළා තියෙන්නේ ඒ අනුව ජනතාවට අවම බාධා ඇතිවන පරිදි ගුවන් දුම්රිය මාර්ග ලෙසින් හෝ කණ්ණමින් මේ ක්‍රියාමාර්ග අරගන්න නියමිත බව අග්‍රාමාත්‍යතුමන්ගේ මේ ප්‍රධානත්වයෙන් තමයි මේ ආකාරයෙන් මේ බලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙන්නේ කියලා කියනවා මේ ගැන සාකච්ඡාවක් පැවැත්තුණා මෙතනින් එහා අපි අරුණපත්තරයට ගියාම අරුණපත්තරේ කියනවා දුම්රිය ප්‍රවේශ පත්‍ර ඩිජිටල් ක්‍රීමේ ව්‍යාපෘතියේ සක්‍යතා අධ්‍යයනයට ගත්ත ණය මිලියන
दुम्रिय प्रवेश पात्र डिजिटल कारण मेथ व्यापृत कि सख्यता अध्ययन रुसियान संवर्धन बैंक नया आधार वर्ष दिदास दहाटेदी अरांतीनो रुपया मिलियन पंदास दिशा हेट पहाक मुदला एवं निकरुणे वैवेलातीनो कीलाय मे विधि हेट कील तीन मे आटना नीति व्यात्मक वेणुअनी कोहमद मेव सिद्धौने कीन कारण गैन होयल बल अभी बलम इधि मे पिल बंधु गण क्रिया मार्ग मनोद जाति ටැබ්ලොයිඩ් අතිරේකයන් බොහෝ තොරතුරු වාර්තා කරන අපි සූදානම් ටැබ්ලොයිඩ් වලට අවධානය යොමු කරන්න සඳල්ල අද අතිරේකේ පළවෙනි විශේෂාංගයකට අපි අවධානය යොමු කරමු නිල් මිනිතෙන්නකෝන් රංගන ශිල්පිනිය ඔබට බොහොම සමීපයි මේ දවස්වල ITN ඔස්සේ තැය ඔබට සමීප වෙනවා ITN හිතගාව විශේෂම මනෝවිද්‍යාත්මක වැඩසටහන හරහා එතුමිය ඔබත් සමගින් සම්බන්ධ වෙනවා අද සඳල්ල ඇයි ගැන මේ විදියට කියනවා මම දැන් වැඩියෙන් වැඩ නිල් මිනිතෙන්නකෝන් මේ විදියට කියන්නේ නමට විතරක් ආදරයක් වැඩක් නැහැ ශ්‍රී ලංකේ ටෙලි තිරේට ඇය මැණිකක්ම වූවාය එයන් කවරෙකුත් නොව නිල්මිනිය සොකිය පාසල් සමයේදී සිනමාව හරහා රංගනීයට පිවිස පසුව ඇය ටෙලි තිරේ නිරන්තරී නාලකවත් කරමින් සිටිනීය මේ දිනවල ITN ඔස්සේ විකාශය කෙරෙන පින්කේත නාට්‍ය ගිරවි ලෙසත් සිරස පෞද්ගලික නාලිකාවේ විකාශය වෙන ටෙල් නාට්‍ය කිහිපයක් හරහා ඇය සමීප වෙනවා ඒ අතරදී ඉරිදා දිනවල ITN ඔස්සේ ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරන්නේ හිත ගාව නම් වූ මනෝවිද්‍යා අංශයේ වැඩසටහන සමකින් රූපේට එහා ගිය දැනුවෙන් සපිරිමි රංගන ශිල්පිනිය සමග අද දවසේ මේ විදිහට විශේෂාංගයක් ලියනවා ආදරය ගැන ඇය සඳහන් කරනවා ආදරය නැතුව ජීවත් වෙන්න බෑ ඒ තාදරය කියන දෙයට ගරුත්වේ සහ විශ්වාසය තිබිය යුතුයි එහෙම නැතුව නමට ආදරයක් වැඩක් නැහැ කියලා නිල්මිනි ওই විදිහට අද සඳැල්ලට කියනවා मे अतर अद रसंदुन पात्र तिसुरी यूनिकागन विसर करगने अपूर्व कथा किहिपयाकिंग ओब दान्वा सुसंता चंद्रमाली महात्म्य गे दियनिय सुसंता चंद्रमाली महात्म्य यमाकारेक रोगे किन पेलन पहुगे काले ति मेका तेक मे सदहा ये सेलु प्रतिकर्म क्रीमे ननतुरु देंगे सेलु दिनाम सतुटेंग इन्नो किलाई कियान मेद वसुल मंगिन्ने हरिम सतुटेंग तिसुरी यूनिका कियन स्वाधीन रूपाहिनी टोन विलाव कथाग्रह मेन कवदावत बैन होकियन देन्नेक तमाय मे දෙන්නම කලාකටයුතු මොනතරම් කාර්යබහුල වුණත් ඉතින් ඇය ගැන කතා කරද්දී අද මේ ආකාරයෙන් කියනවා දැන් මේ සියලු දෙනාම අර ප්‍රශ්නෙත් එක්ක සතුටින් ඉන්නවා කියලා ඒ ප්‍රශ්නෙන් පස්සේ අද රසදුන අතිරේකයේ තමයි මේ කාරණේ වාර්තා කරන්නේ यात्र समीर उर्मिला नवता रंगनेट हेकुतुनवाला संदेल कियन उर्मिला मतुंकार जनप्रिय दक्ष बॉलीवुड सिनेमा शिल्पिनिया कै देन वेब चित्रपट किन्नी रंगनेट हेकुतुन नियमित किला तोर तुरु संदहन बेनव इतर तुरु तेक्कमापिसूदनम हद दवसे कार्टून पर ලංකාදීපේ තියෙනවා ලංකෝනිස් කාටුනේ අපි එතනින් පටන් ගමු දෙන්නෙක් අතර කතාවක් මෙන්න බලන්න අලියව අත ගාපු අන්දේව ටික අලියාගේ හැඩේ ගැන කිව්ව එක එක විදිහටලු අලියව අත ගාපු අන්දේව ටික අලියාගේ හැඩේ ගැන කිව්වේ එක එක විදිහටලු ඉතින් මේ හොඳට ඇස්පේන උදවියත් පාස්කු වார்த்தාව ගැන කියන්නේත් ඒ විදිහටනේ කියලා ඔන්න ලංකෝනිස් කියලා තියෙනවා වார்த்தාව බලන්න නැතුව තමයි ගොඩක් අය කතා කරේ මේ දාස හපු බලන්නගේ අඳින ලංකා දීපුවත් පතේ තොප්පි කාටුනේ මේ බලන්න මේ ඇමතිතුමා වඳුර ගන්න පුළුවන් ද කියලා එතුමා කියනවා කහ කෑවේ නැහැයි කියලා මැරෙනවද කහ කෑවේ නැහැයි කියලා මැරෙනවද අනිත් පැත්තෙන් අහනවා මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවමත් මැරෙනවද මේ ඇමතිතුමාගෙන් අහලා තියෙන්නේ කහ කෑවම මැරෙන කහ කෑවේ නැහැයි කියලා මැරෙනවද කියලා අහ මේ කියනකොට ඇමතිතුමා මාධ්‍යවේදී ප්‍රශ්නයක් අහුවාම මැරෙනවද කියලා මේ මාධ්‍යවේදීන් අහන ප්‍රශ්න වලට ඇමතිතුමාට ටිකක් කේන්ති ගිහින් පකි හුරේර කාටුන් එක හසන්ත විජේනායකගේ අරුණ පත්තරෙන් උපුට ගන්නවා මේ විදිහට දේශපාලඥයෙක් ඇවිල්ලා කියනවා කොවිඩ් සිරුරු වල දාන්න රට පුරා ස්ථාන හඳුනාගෙනලු ඒකත් අර පරංගියන්ට ගෙරිහමක් කියලා ගන්න ඉඩමක් දුන්නා වගේ වැඩක් වෙලාද සර් කියලා අහලා තියෙනවා හුරේර सिल्वर रिपोर्ट पते सिंपल मैन कार्टून हिडी क्लिक अदीन कोहमद मे बिले वतु कम करु वेटुप रुपया दाहकराने केला मे दिन लुकु प्रश्न हरिदे अमारुन हरिकरण तमाय आंड केलाम किय හිටිවනේ තියනවා අද අනුරාධ හිරිපිටියේගේ අශෝක් පාස්කුවේ ඇත දිව පැටලිලා හර්ෂණ වැඩේ කෑවා සෙල්පිය දාලා දැන් නෑ අමුත්තන් හිරගෙට පැමිණීලා රංජන් නොහේ පසුවේ ඉදත් මිටි කාලා කියලා
රන්ජන් මහත්තයා ගැන පොඩ්ඩක් මතක් කරලා තියෙනවා හිටිවනේ අද සමීර වෙලාවත් නැහැ කාටුන් අවසන් කරන්න තුනේ අරුණ පුවත්පතේ කාටුනේ අපි තෝරගන්නවා දවසේ කාටුන් අවසන් කරන්න මේ බලන්න මේ දංගෙඩියට බෙල්ල තියාගෙන ඉන්නේ කවුද කියලා මේ සජිත් මහත්තයා වගේ කෙනෙක් ප්‍රහාරේ වගකීම කියන දංගෙඩියට ඔළුව බෙල්ල තියාගෙන මේ පිහියෙන් කඩුවේ පිහියක් වගේ එකක් තමයි තියෙන්නේ පිහියෙන් කපා ගන්න හදන්නේ පාස්කු ප්‍රහාරේ වරදකරුවන්ට මරණ දඬුවම එතුමා වරද බාර ගත්තා කියලා ඕන් කියන්නේ හැබැයි තින් වරද බාර ගත්තත් අර අහිංසක ජීවිත 250කට වැඩි පිරිසකට වග කියන්නේ කවුද තුවාල වෙච්ච ඇස්සිස් මස්ලේ අහිමි වෙච්ච බොහෝ පිරිසකට වග කියන්නේ කවුද ඒ නිසා තමයි රජය ඒ ප්‍රහාරකයන්ට දඬුවම් දෙන්න කටයුතු කරන්නේ ඒ වෙනුවෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි අපි සූදානම් හදට මේ විදිහට සතියක පත්තරමින්තු අවසන් කරා ඔව් ඔබේ බුද්ධිමත් භාවය වෙනුවෙන් හරවත් වැඩසටහන් කිහිපයක් ගණනාවක් අද ස්වාධින් රූපහණින් ඔබට බලන්න ආරාධනා කරමින් අපි අදට සමු ගන්න ඔබට ජයග්‍රාහී සුබ වාසනාවන්ත සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා හයි